මේ ලෝකේ ලස්සන තැන් තිබෙන්නේ අපිට පහසුවෙන් ළඟා වෙන්න බැරි තැන්වල. මේ ලෝකේ ඕනෑම මොහොතක ඕනම දෙයක් මිලදී ගන්න පුළුවන් තරමේ දියුණු වෙච්ච මිනිස්සු ඉන්නවා. ඔවුන් ඒ තත්ත්වයට පත් උනේ හාස්තම් සිද්ධ වෙලා නම් නෙමෙයි. අසාර්ථක වීම, දුක් විඳීම, පහර කෑම්, බැට කෑම් සිය දාස් ගානකට මූණ දීලා ඔවුන් තමන්ගේ ජීවිතේ පන්නරය හදාගෙන තමයි ඔවුන් අද වර්තමානයේ ප්‍රීතියේ ජීවිතයට පැමිණලා තිබෙන්නේ. ඔයා ජීවිතේ සමහර දේවල් වලට මූණ දීලා වැටිලා තියෙන කෙනෙක්ද? මම ඔයාට කියන්න කැමති සාර්ථක වෙච්ච මිනිස්සු එකපාර සාර්ථක උනේ නැහැ. ඔවුන් ඇති වෙනකන් අසාර්ථක වෙලා තිබෙනවා. මේ ලෝකේ අසාර්ථක වෙච්ච එකම කෙනත් ඔයා නෙමෙයි. ඔයා ලෝකෙ දිහා බලපුවාම අසාර්ථක වෙච්ච අය අනන්තවත් ඉන්නවා. ඇත්තටම කිව්වොත් හැම කෙනාම මොකක් හරි දෙයකින් අසාර්ථක වෙලා තිබෙනවා. මේ ලෝකේ හිණි පැත්තටම ගියපු අය කරපු වැදගත් දෙයක් තමයි තමන්ට වැරදෙද්දී ඒ වැරදි වලට ලෝකෙට බැන බැන ඉන්නේ නැතුව තමන් තමන්ගේ වැරදීමේ වගකීම තමන් පිටට අරගෙන ඊළඟ තලෙ උන් සැලසුම් කරා. ඒ සැලසුම් කරලා තමයි උන් අද ඉහළම තලයට පැමිණලා ඉන්නේ. අපි කරන්නේ යුද්ධයක් නම් අපි යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් තමයි අපි හැම වෙලෙම වැඩ කරන්නේ. අපි යුද්ධයක් ජයග්‍රහණය කරන්න තලෙන් තලයට තලෙන් තලයට අපි සටන් කරන්න අවශ්‍යයි. අපි යුද්ධයේ ඇතුලේ සටනක් පෙරදුනා කියලා සම්පූර්ණ යුද්ධයෙන් පරාජිත වෙන්නේ නැහැ කියලා හොඳටම තේරුම් ගන්න ඕනේ. ඔයාගේ ගමනක් හරියට යුද්ධයක් නම් ඔයාගේ ජීවිතේ අසාර්ථක වෙන සමහර තැන් නිසා ඔයාගේ සමස්ත ගමන අසාර්ථකයි කාටවත් හඳුන්වලා දෙන්න බෑ. ඒ නිසා පුළුවන් හැම මොහොතකම අසාර්ථක වෙන්න හේතුව හොයාගෙන ඊළඟ මොහොතේදී එම වරදයි නොවන පිණිස හැම වෙලෙම සැලසුම් කරලා ඉදිරියට යන්න උත්සාහ කරන්න. මේ හැම දෙයකින්ම පස්සේ ඔබ දැකලා ඇති මේ ලෝකයේ සේවා සපයන බොහෝ ආයතන තමන් විවිධ පැකේජ් මනුෂ්‍යයන්ට අඳුනලා දීලා විවිධ මිල නියම කරලා තිබෙනවා. ඔවුන් එම මිල නියම කරන්නේ ගෙදර ඉඳගෙන නිදාගෙන ඉඳලා ඇවිල්ලා නෙමෙයි. අවුරුදු ගාණක් මහන්සි වෙලා දේවල් ඉගෙනගෙන කම්පැනි ගොඩ නැගලා ගොඩක් මහන්සි වෙලා ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට තමයි මිනිසයන්ට සේවය සපයන්නේ යම් කිසි මුදලකට. අපිට බෑ එළියේ ඉඳන් ඔවුන්ගේ මුදල ගැන විවිධ කතා කියන්න. ඒ වගේ තමයි ඔබට පුළුවන් වෙනවා අද අසාර්ථක වෙලා දුක් විඳලා ඉගෙන ගන්න ගමනේදී ඉහළ තලයකට ගිහිල්ලා පහසුවෙන් ඔයාගේ සේවයට මිලක් සමාජයට නියම කරන්න. මොකද ඔයා සාර්ථක වෙලා ගමනක් යද්දී ඔයා වෙනුවෙන් පාරිභෝගිකයින් එහෙම නැත්නම් ඔයත් එක්ක සම්බන්ධ වෙන්න විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. හරියට YouTube එක වගේ ඔයාගේ වීඩියෝ එක දාදී එක බලන්න ගොඩාක් ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා. YouTube එකේ සාර්ථකත්වයට පත් වෙච්ච channel එක රැයින් subscribers ලක්ෂයක් හිව්වේ නැහැ. ඔවුනුත් අවුරුදු ගාණක් මහන්සි වෙලා තමන් කරන දේ අසාර්ථක වීම දහසක් මැද්දේ සාර්ථක content එකක් එළියට දෙන්න ගොඩක් මහන්සි වෙලා තමයි තමන් වටේ විශාල ප්‍රේක්ෂක පිරිසක් හදාගත්තේ. ඔයා වෙනුවෙන් දවසක විශාල පාරිභෝගිකින් පිරිසක් ඉන්නට යනවා. ඔයාට හොඳ මිලක් නියම කරන්න පුළුවන් වෙනවා. ඒ ඔයාගේ අත්දැකීම මත පුංචි කතාවක් ඔයාට මම කියන්නම්. එක්තරා වාහන කාර්මිකයෙක් ගමනක් යද්දී එක්තරා යුවලක් වාහනයක් නවත්තගෙන වැළපෙමින් ඉන්නවා. මේ යුවල ගාවට මේ වාහන කාර්මිකයා ගිහින් මොකද්ද ප්‍රශ්නේ කියලා අහනවා. ඔවුන් තමන්ට වෙච්ච අකරතැබ්බේ මේ වාහන කාර්මිකයාට කීවට පස්සේ වාහන කාර්මිකයා විනාඩි 10කින් එම වාහනේ තිබෙන ගැටලුව විසඳලා දීලා යම්කිසි මුදලක් නියම කරනවා. අඩමින් සිටි යුවල ඔහුට අමුතු කතාවක් කියනවා. ඔයා විනාඩි 10ක් වාහනේ හදලා මෙච්චර මේ මුදලක් ඔයා ඉල්ලන්නේ ඇයි? ඔයා පැයක් විතර ගත කළා නම් ඔයා මේ ඉල්ලන මුදල සාධාරණයි කියලා. එවිට වාහන කාර්මිකයා හොඳ පිළිතුරක් ලබා දෙනවා. මම අවුරුදු 25ක් තිස්සේ මහන්සි වෙලා තමයි විනාඩි 10න් මේ වැඩේ කරන තරමට පැමිණියේ. ඔබ වෙන කෙනෙක් ගාවට ගියා නම් පැයක් නෙමෙයි පැය දෙක තුනකටවත් මේ දේ හදාගන්න බෑ කියලා. එවිට යුවල ඔහුට අවශ්‍ය මුදල් ගෙවලා පිටත් වෙලා යන්න යනවා. ඒ වගේ තමයි ඔයා අද දුක් විඳලා
ඒ වගේම අසාර්ථක වෙලා මිනිසුන්ගේ වචන වලට ඉඩ දුන්නොත් ඔයාගේ ගමන නවතිනවා. නමුත් මේ හැම දෙයක්ම නිවැරදි කරගෙන තලෙන් තලිය ඉහළට පැමිණිලා සාර්ථකත්වයට පැමිණුණාට පස්සේ ඔයාට පුළුවන් වෙනවා කෙනෙක්ට බය නැතුව මිලක් නීම කරන්න මගේ සේවාවේ මිල මෙච්චරයි කියලා. එදාට ඔයා වේගෙන් සාර්ථකත්වයට යන්න යනවා. ප්‍රධානම දේ ඔයා වැටිච්ච මොහතවල් තමන්ගේ ජීවිතේ සිහි කරන්න පටන් ගන්න එපා. ලෝකයට සාප කරන්න එපා. තමන්ගේ කාලය කඳුළු වලට යට වෙන්න දෙන්න එපා. තමන්ගේ හීන වෙන තැනකට යොමු කර මිනිස්සුන්ට රැවටෙන්න එපා. ඔයා ජය ගන්න පුළුවන් කෙනෙක්. ඔයාට මේ ලෝකයේ අසාර්ථකත්වෙන් සාර්ථකත්වයට පැමිණෙන්න පුළුවන් කෙනෙක්. අසාර්ථකත්වය අපිට හැම වෙලෙම ඉගෙනුවා තෝමස් ඇල්වා එඩිසන්ට 10 වෙනි වතාවේ බල්බ් එක හොයාගන්න පුළුවන් උනේ. ඔහු 999 වතාවක් අසාර්ථක වෙලා ලැබපු අත්දැකීම නිසා. ඔබ ජයග්‍රාහකයි. මම නැවතත් මතක් කරනවා මේ ලෝකේ ලස්සන තැන් දකින්න අපිට පහසුවෙන් ගමන් කරන්න බෑ. මේ ලෝකේ ලස්සන තැන් පිළිබඳ තිබෙන්නේ අපිට ලේසියෙන් ළඟා වෙන්න බැරි තැන් වල. ඒ තැන් වලට අපි දුක් විඳලා කොහොම හරි ගියොත් අපි ඒ ලස්සන තැන් දකින්නවා සහ අපි ලස්සන තැන් වල ජීවත් වෙනවා. අපි ඔයාට සුබ පතනවා.